හරි ම ඇහෙනවද ඔබට මා ඇහෙනවාද ඔබටම ඇසරමානය සිටීද යස්ෝනො ඇෙනවා හරි අදේෙන අපේ වැඩේ පටන් ගන්නයන් ඉතින් අලුත් පාඩමකින් ඔන්නවා විස්්සයි විසතුන ළමයි වහම්බෙන්න්න Okay. youtube blink කියද groupප රපසට දාන්න ඉන්න හරියි අේන වැඩේ පඩංගමු ඔවුන් කරන්න බලන්න වීඩියෝස් අේ අව සෙට් එක ගැම්මට එළම්ම සරර තනි කරන්න එපා අපි දම කාඩක් පේන්න එන්නනමේ චතුර පුතාව දෙරනනි චතුරි කාල්ඩ පේන්න තියන්න දම් අසරට ඉතරයි පේෙන්නේ දැන් ඔවුන් කරන්න දැන් ඔොන් කරන්න හරි එක් කරන්න සට තේරෙන්වට පන්තියක් යනවා ගෙනක හරි සට තේරෙන්වු පන්තියක් යනවාගේ තව 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 හරි දන්න අපි මේ මාතර විස්්සයි විස්වනය ෆිසිකල් පටන්ගත්ත ගුරුකුලේ අඟ හරුවාද දෙකහා මාරට තියෙන්නේ ඔන්ලයින් එන හැමෝම සිිසිකල් එකට එන්නෙ කියලව ආරතනකරති ඔන්ලයින් එ සිකල්ලෙ හොඳයි නඟටාාව පසේ ලකටමසේ ළඟට එන්නේදී ඇයඔබ දුරින් සිටන් පන්තිය එන්නේ විසිගල්ලාම විසිකල්ලෙකට එඉනති සමහල් ලමයි මාතරට එනවා තංගල්ලනිද මේ සංගල ගෙනන කොච්ර දුරඇද මාතරත්ක පලත්ති ම තංගල්ලනිදම් බස්සකේ අතරට මහහොයාගෙනක නිසා මේ මාතරට පන්තිපටන් අරම්දිී එන්න පුළුවල් ලමයිට හරි අපේ වැඩේ යන්නේ අතිසරල්ලව දන්නවා නෙති මගේ ගැනීමම් අයයි කතාරන්න දෙයක් න්න ඕනකට තේරුගන්න පුලළුවන් හරිග නි රාධනා කරනව මාතරට ඕරට ඔන් Onlineයින් පන්තින ළමයිටත් දෙන්න පුළුවන් ලබට සතිය තියනවා ඔව අඟහරුවාද දෙක හමාර සහ පහ දෙක හමාරිදම් පහවෙනක හැමදයාම ගුරුකුල මාතර හරි ගුරුකුල මාතරට එන්න අම්බලගොට ඇල්පිටිය ගල්ලවගේම දැන් මාතරටත්ත ිලතිී හරි එහෙන ඔන්න අපේ සිලබස්සහ විස්්යි විස්සතුන දරුවන් වෙනුවෙන් අපි මේවෙද්දී පාඩන් කීක් ඉවර කල්ල තින්වා දෙරෙන චතුර පාඩන් දෙක් ඉවරාණේ විස්්යි විසතුුණ දරුවන් වෙනුවෙන් පාඩන් දෙදක් ඉවර කල් තින්. පිබලට ලස්සන්ට දෙයක් ඉවර කල තින් එකක් ගිරුම්රන සමීරහා ලාබ සමීකර දෙවනි පාඩම කිරුම් කර සමී කරන පාඩම පලවිනිියක ගිරුම් කරනේ හැඳින්වීම කියන පාඩම්. දොදැ මේ මාසිදන් අලුතෙන් ලමය කෙනවන මේ වීඩියක බලලා. අ එයාට ලින් ඩියෝස් අපෙන් ගන්න පුුවන් මේ සිද දිගන අපිත්තක සම්බන්ධ රණ අවස්ථාව අපි දිගටම දෙන්නන්නේ නැහැ මේ මාස් විතර අවස්ථාව දෙන්න තොට මේ සිනම් අපේ පන්තිර සම්බන්ධෙනවන සම්බද ව විද ම හො ැද මගේ වටසප නම් බග තියන අපේ ලාසගේ එක ස් විතර නිව් කියල මසේජදදාන්න ොට ටේස්ටි ගන්න පුලුවන් මහිතනවා ඔයා යනන්තතිර වඩා දර්ශමයක් කරි ප්‍රමේශසරු ගන්නව තේරෙනවා. එම නේද දෙරනෙ ජතුල වනන්නොලුව ය ඕකේ. හරි එහෙනම් අපි අපේ වැඩේ පටන්ගමු යුටබ ගන්න ළමයිනුත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නමට යාලාල පේෙනෙ නැහැ නමුත් ඒගොල්ලොත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නව සූම් මෙ එක ලමයිටකමට පේනවා අපේ නම් වැඩේ ලස්සට කරගෙනය අද පටන්ගන්න පාඩම තමයි දෙත්තසටහන්න මූල ධර්ම සහල් ලජ කිනුම් කියන පාඩම ඔය පාඩමට මම ආරම්භෙ දෙන්න පුත අපි නිතරම කතා කරන ඔය මමයි දෙන්නම් ඉගෙනගෙන තියෙන පලවිනි පාඩමීනම් ගිනම්රන ක්‍රියාවලෙන් තමයි වැඩේ පටන් ගන්නේ හරි එකකව්ටින් උඩදාල පයිංගහන්නබල පරිස්ස වටා එකවු් උඩදාල පයිංගහනල පරිසවන් හරි එරං දිතසරහනුත් උඩදාල පයිංගහන්න තම දැන් යන්නේ හරි දිස්සරහුට උදදාල පංගහනදයන් දැ මෙමයි දැන් ව්‍යාපාරයක දැන් මම පාඩම උගන්නන්නේ කො ඔයා ඔලෙල් කොමස් කරේ නෑ කියල හිතා ැ ඔලෙල් කොමස් කරපු දරුවෙට හර බැර කියනෙ ඔොලෙල් සර ගන්නවලතම එලල්ලටෙව නමුත් මම දන්නවා මම ඔලෙල් කොමස්කරපු නැති නිසා ම ෝලල් කොමස්කරේ නතු ම දන්න ඕෙල් කොස්රපු නැති ළම එක පාරම ඒලවල්ල කොමස්තෝර ගනිද්දි. ඒළමයටර ඔලෙල් කොමස්කරපු ළමයගේ දැනුම භාවිතා කරලා ගනංහදන්න බෑ ඒ දැනුමෙන් හිතලා ගුරුවරය ගැන්නුවොත් එක හරි අසාර්ථකයි. හරි එනිසා මම උගන්නන්නේ ඕලෙල් කොමස්කරේ නෑ කියලවා උපකල්පනය කල්ලා හරි තැ ොඳ බහතරයක් ඉන්න හෙමතමයි දැක් හමලමයි එකසා කොමස් කර ෑැ කිය හිතල ම ගන්න ගොඩක් පති කරන වැරදත්තමයි ඔලෙල් කොමස්ටලින් එන බේසික්් එක ඒක ඒලම මේයගාවත් තියනවාගේ හිතල තමයි පාඩම් ගන්නයන් එක සම්පූරෙන් වැරදි හෙම කරන්න හොඳ නෑ හරි මගේ විඩියව බල එහම කරන්න හොඳන ේතුව යා කොමස් කරේ නෑ එම කියල හිතල තමයි වැැඩි කරන්න අන්න ම මේ වීඩිය එක හොම දන්න අනිවාරෙන් බලන්න දැන් අපි පෙරේද කරපු වීඩියෝ එක මේ වි දහ පැනල බල්ලතින ලට ම ෙමිනවලරපු පලමි වීඩියුව එක ොලු දකලත්ෙද ප ල ෙම ීඩියෝ ඇතිමගේ ලිචාන්ලගේ එකතමගල තෙරන විස විර නිසා ඒ වීඩිය එක තමයි මේ වෙදදි අඩුමකාලකින් වැඩ ියස් ප්‍රමාණයක්ත්තු වීඩිය කොඩත්තරති. පගෙන ියස් දහදහ පන්නන්නද තියෙනවා හරි ඉදි ම ඒ වඩිය කදාල ටික දවසයි ඉමගේ සබස්්‍රයිබර්ස් ප්‍රමාණයක්ත් එක්ක එක ලොකු වියස් ප්‍රමාණයයක් සහ කමෙන්ට්ස් ප්‍රමාණය අරි කමට එකකසේ පහට ආසන ප්‍රමාණයක් තියෙනවා යිති එක ඇතරම සතුටුයි හරිඒෙන් ළමයෙක් දෙයක් ගන්නවා මොන හරි දෙයක් අරගෙන ඇතිී කියල මොහිතනවා හරි ඒවගේ තැයි මේ පාටමත් හරි එනම් දේශන සීන එක ඉවරයි අි වැඩේට බහිමු දැන් ්‍යාපාරයක පැවත්ම රඳාපාව තින්නේ දෙරනෙ චතුර මොකම්මතද ව්‍යාපාරයක සිදුවන ගනු දෙනුහා සිද්ධීන් මත එමන ද ව්‍යාපාරයක පැවත්මක් ක්‍රඳා පවතින්නේ ව්‍යායක සිද් වෙන ගණු දෙෙනුවා සිද්ධින් මත ගනු දෙනු සිද්ධීන් නොවනු කාලෙක බිස්නස්සයක් පවතින්නේෙ නෑ. න. එතකොට මෙන්න මේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනු දෙනු හා සිද්ධියෙන් අපි වාර්තා කරනව කිසියම් ක්‍රියාවලියක් ඔස්සේ ගිහිල්ලා. එව හිතුමනාපෙට තැනින් තැනදා ගෙන න්නේ නෑ කවන්ටිංවල. ඒකට භාවිතා කරනවා කිසියම් ක්‍රියාවලියා. මෙන්න මේ ක්‍රියාවලියට වචනයක් කියන වැ කවන්ටිං වලේ. මොනා කියලද පුතේ කියන්නේ ගිනුම් කරන ක්‍රියාවලිය කියලා මංඟෙන ඔන්න ඔත්තනින් තමයි වැඩේ පටන්ගන්නේ. මෙන්න මේ ක්‍රියාවලියයට කියනවා එකවුන්ටිංවල ගිනුම් කරන ක්‍රියාවලය කියලා. හරි එන අනුමාතෘකාවලියාගන්න මේතුන් ගිනි පාඩම දිත සඳහන් මුල ධර්මය සල් එජ ගිනුම් ඒයට දෙේ පලවෙනි අනුමාතෘකාව ගිනුම් කරන ක්‍රියාවලී යනු. ගිනුම් කරන ක්‍රියාවල යනු. පලවිනිිය අනු මතෘකාව ගිනුම් කරන ක්‍රියාවලි යනු හරි ආංින්න හොඳට මොකදද ගිනුම් කරන ක්‍රියාවලියයක් කියල කියන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගණුදෙනු හා සිද්ධීන් කිසියම් විධිමත් ක්‍රියාවලියක් කොස්සේ තමයි පොත්තල වාර්තා කරන්නේ. පැහැදලි මෙන්න මේ වාර්තා කරන විධමත් ක්‍රියාවලියට කියන පුතා මොන ක්‍රියාවලිය කියලද. ගිනුම් කරන ක්‍රියාවලිය කියලා. මම හෙමනං මෙන්න මේ ගිනුම් කරන ක්‍රියාවලිය කඩනම ප්‍රධානකෑලි තුනකතා. මේ මේ මෙන්න මේ ක්‍රියාවලියෙන් ගොඩක් කලාවට පස්සේපු ප්‍රශ්නයක්ති නවා ගොඩක් කවරුදල වඩ පස්වබ කරදදිවාට ස්වර්ර මතක්වෙයි එදාසර මේ වගේ එකක් කිවනේද කියලා. ඒ ක්‍රියාවලිය මම කඩනවා යෙදවම මැද්දේ ක්‍රියාවලිය එලියට පයිනවා ඒ අවුට්පුට්ට අවුට්පුට් එකට අපි කියනව මොනා කියලාද නිමෝම කියලා. හරි යෙදවම? කාවලිය නිමෝම මේක තිබ පලවෙවිනි පාඩමිත් මතකක් දන්නවාට. යෙදවම විදිහට දාන්නේ බිස්නස්සකට ගනු දෙනු හා සිද්ධීන් ගනු දෙනුහා සිද්ධීන් තමයි යෙදෝම විදිට ගිනුම් කරන ක්‍රියාවලී ඇතුළත් කරන්න නන ගනු දෙනුහා සිද්ධීන් බිස්්ස්ස එකට දානවා. මේ ගනු දෙනුහා සිද්ධියක්උන බවට, ගෙනනම් කරන ක්‍රියාවල්ලියයේ තියෙනවා ගිනුම් කරනයේදී ක්‍රියාවලී අපි සාක්ෂියක් කඳුනා ග නොබිකට ග මුලාශත්‍ර ලේකනයක් කියලා. මුලාශ්‍ර ලේඛනයක් කියල කියන. මේක තමයි ගණුදිනුවක්කෝ සිදුවීමක් සිදුව බවට පවතින මොකක්ද සාක්ෂීය සාක්ෂය. හරිනි මුලිම ව්‍යාරයක සිද්ධුව නොනොද පුතා ගණුදිනු හා සිද්ධීන් ඒව සිදූ බවට පවතින සාක්ෂියයට කියනවා. මොකක්ද මුලාශ්‍ර ලේකන. ට පසෙ මයි ප්‍රෙසක පටන්ගන්න ඔන්නන ප්‍රෙසිකටන් ගන්නවා. දැන් ගනුදිනුහා සිද්ධීන් මුලිම්ම ගිනුම් කරනය වාර්තා කරනවා ඒ තැනට කියනවා මූලික සටහන් පොත් කියලා කියනවා. මූලික සටහන් පොත් න්න ගිනම්රන ක්‍රියාවල තුළ ගනුදින මුලින්ම වාර්තා කරන ඇන මේයා ල සාක්ෂය මුලින්ම වාර්තා කරන්නේ මෙතන මෙයාක් මෙයාදිහා බලාගෙන මෙතන දම්. ඉට පස්සේ අභිියෙනවල් ලේචරයට ලෙජරේටේනවා අභියනා ශේෂපිරික්සුමටීළඟට ශේී ේෂපිරික්‍ුට නවා අඩම මේ මත ඇති මගේ දරුවෙක් නම්මටම වාඩ මෙම මතක තිියෙන්න්න ඕොන ශේෂපිරික්‍සුමට නවා දැං ශේෂපිරික්සුමෙන් පස්ස ඕන ක්‍රියාවල ලීවරයි ක්‍රියාව ලීවරයි කරන්න ඕන දෙේ කර ලීවරයි එඩ පස්ස මේගේ අවට් ප් කෙළලියට දානවා නිමවුම නිමොවම තමයි පුතා ගිනුම් කරන්න ක්‍රියාව ලියයේ මූල්්‍ය ප්‍රකාශන. එතකොට කිසියම් ඇල්මැති පාර්ශවයක් තීන්දු තීරණ ගන්නේ තීන්දු තීරණ ගන්නේ මොනාදිහාබල්ලද මොනාදිහාබල්ලද පුතා මූල්්‍ය ප්‍රකාශන දිහා බල්ලා කදන්දරේ පැහැදලීන තීන්දු තීරණ ගන්නේ මොනාදිහාබල්ලද මූල්්‍ය ප්‍රකාශන දි බලද. අපි ඕනම දෙේක තීරණයක් ගන්නේ ඒ අවු් පුට්ටක දි බල්ලෙන. චුම්පාන් ෙකරියෙන් චුම්පං අයගෙන් චුම්පංගේට කනවාවද නැද්ගල තිරණය කරන්නේ ඒ චුම්පං අය විකරුණන චුම්පංගේද දදිහාබල්ල ඒ ුම්පන්ගගේට ොන්න රැත්තන අප ඊළඟ දවත ුම්පං අයගෙන් චුම්පංගට කන්නේ නෑ ඒ වගේ ව්‍යාපාරයකත් මුල්්‍ය ප්‍රකාශන වන නිවම දිහා බලල තමයිපුතා ඇල්මැති පාර්ශව තීරණය කරන්නේ මෙ ව්‍යාපාරය සාර්ථකද මෙ ව්‍යාපාරය මොකක්ද අසාර්ථක තරුදුව මොකක්්වය පූසෙක්ක වා කරන්නේ න්න බූසා පැත්ට එක වූසර ඉන්න දිීල ඔයා එත්ින් ඩුවෙන් නොවා හරි එය පූසත් එක සෙල්ලන් කරනු චතුර හරි හෙනම් ඔන්න ගිනුම් කරන්න ක්‍රියාවල එතොට මේ තුන්ගෙන ඒකේදී අපි කතා කරන්න මෙන්න මේවා ගැන තුන්ගනි පාඩමේද අපි කතා කරන ලෙජරය සහ ශේෂ පිරික්සුම ගැන මේ පාඩමදි කතා කරන්න මේක මේ පාඩමේදී ඇන්නද්ද ඇනවානිේ ට හනොත් එ මේ පාඩ මෙති මූලික සඳහන් පුදත් කතා කරන්න මූලාශර ලේගන ගැන කතා කරන්න එනෑ ඒව සම්බන්ධය මූලික සටහන් පොස් සම්බන්ධින් ගනංහ දන්නේ හතර විනිිය එකකේදී. තුන් එනි ඒකගේේද කතා කරන්න එමනවද ලෙජරය ඒ තුළලි අපිස්සරට කතාගනු ලෙජ ගෙනුම් තියෙනවා සහ මොනපිරික්සුමද ශේෂපිරික්සුම. කදන්දරේ පැහැදිලින්නේ තෙරුණානි හරි එන ලියාගන්න මෙට මේ විදියට ලස්සන්ට වෙන්න මෙහෙම. ලස්සන්ඩ මෙන්න මෙෙවා. ව්‍යාපාරය සිදුවන ව්‍යාපාරයක සිදුවන ව්‍යාපාරයක සිදුවන ව්‍යාපාරයක සිදුවන ගණු දෙනු හා සිද්ධීන් ව්‍යාපාරයක සිදුවන ගණු දෙනු හා සිද්දීන් ව්‍යාපාරයක සිදුවන ගණු දෙනු හා සිද්දී කිසියම් විධිමත ක්‍රියාවලයක් කොස්සේ කිසියම් විධිමත්‍රියාවලියයක් කොස්සේ කිසියම් විධිමත්‍රියාවලියයක් කොස්සේ වාර්තා කරනු ලැබේ කිසියම් විධිමත්‍රියාවලියයක් කොස්සේ වාර්තා කරනු ලැබය ව්‍යාපාරයක සිදුවන ගනුදිනු හාසිද්දීන් කිසිම් විතිමත් ක්‍රියාවලියක් කඔස්සේ වාර්තාකනු ලැබේ එය 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 ගිනුම් කරන ක්‍රියාවලිය නම්වේ එය ගිනුම් කරන ක්‍රියාවලිය නම්වේ එය ගිනුම් කරන ක්‍රියාවලිය නම්වේ පැහැදිලිතේරුනාාද වැඩි කේ. එන ලස්සන්න ඇදගන්න පුතාා රූප සටහන ඔන්න ගෙනුම් කරන ක්‍රාවල ආකෘතිය තියෙන ලස්සන්නට පිළිවටදාගන්. ලි ලෙවරලා මැසේජ අදදා නිවරයි කියලා. වෙරද පුතා එවරයි හරි ඔන්න එමන ව්‍යාපාරයක සිද්ධ වෙන මේක මාතර කලාස්සි එකේ එක දවසක් කරා තොර අඟරුවද පටන්ගන්න මතර ක්ලාස්සිේ මෙතැනින් අද නතර කරන තැනන්ද තේරවාන හරි ආගන්නද ැි මේ තුංගෙන පාඩමේති කතා කරන්න පුතා ලෙජරය ශේෂ පරික්සු හරි ලජරයසා ශේෂපිරික්සුම ගොඩ වෙල කොයිදති ගොඩගවෙල මට මටත තැනකීමම හරිර දන්නන්නේන ස්ථානයක ප්‍රධාරන කරය අරන්න පුර ඔෝකේ හරි එන රත්න පුර මැනිික් අහගඉන්න මේ පාඩ මේ කොඩස් දෙගත් තිය නවානේ මොකල්ද කොඩස් දෙක දෙරන ජතුර එකක් දිිත්ව සටහන් මුලධර්මය කියනෙ එක තියනවා. අනි දෙක ලජා ගිනුම් කියන එක තියෙනවා. එන මම් මුලින්මටගන්නවා දිත සටහන් මුල ධර්මය කියන්නේ මොකක්ද කියෙන කාරනවා දිසරහ මුල ධර්මට වෙනමසින්න එකක් තියනෙනවා එක ිස්සරට බල මුලින් සරලව වැඩේ දෙන්නම් ොකක්ද මේ දිත සටහන් මුළලධර්මය කිය ලියන්න අනුමාතෘකාව දිත්ව සටහන් මුලධර්මය යනු. දිත්ව සටහන් මුලධර්මය යනු. දිිත්ව සටහන් ධර්මය යනු දිත සටහන් මුල ධර්මය යනු හරි දැම්බුතේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදනු හා සිද්ධීන් තියෙනවාන ව්‍යාපාරයේ පැවැත්ම රඳා පවතින්නේ ව්‍යාරයක සිද් වෙන ගණු දෙනු හා සිද්ධින් මත එතකොට මේ ගනු දෙරු හා සිද්ධීන් කියන එක පොත්තල දාන්න මොකක්කරි පදනමක් තියෙන් ඕවන් දැන් ඕනම දේක පදනවක් තියෙනවනේ මොකක්ද නිම්නන නිමන නිමනද නිවණ මඳනවක් ෙන්න ගේ නම කියවන්න අක්ක ලංක හරද ඕනම දෙක පදනවක් තියෙනන අපි පුඩින්න ගත්දාන්නත් මොක්කරි පදනවක් තියවා රිපික කදන්න පදනවත්ීම බිත්තරයක් ඔලට් කරන්නත් පදනමත් වයන ොක පදනමකි නන්දමේ වැඩක් කර. එනම් මෙන්න මේ ගනු දෙනුහා සිද්ධීන් පොත්තල වාර්තා කිරීමට වාර්තාකිරීමට පදනම සපයන්නේ මොකක් මගින්ද දිත්ව සටහන් මූලධර්මය මගින්. මයින්ද දිත්ව සටහන් මුලධර්මය මගේ. ගොන මේ දිත්ව සටහන් මූලධර්මය මඟ කියනවා අපේ ව්‍යාපාරයේ පොත්තල ගන දෙනුහා සිද්ධී වාර්තා කරන්න. ලිය ව්‍යාපාරයේ පොත්තල ගණුදිනුහා සිද්ධීන් වාර්තා කරන්න මඟ පෙන්න්නවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙතන්ට දාන්න අතන්ට දාන්න ගම්මිරිස් පොඩ්ඩක් ගන්න මිරිස් පොඩ්ඩක් දාන්න ලුණු පොඩ්ඩ අඩුවෙන්දන්නන්න. ඒතමයි මග පෙන්නීම. එනත් දිදසරහන මුූලධර්මය කියලා කියන්නේ ගනු දෙනුහා සිද්ධීන් වාර්තා කරන්න පදනම සපයන මූලධර්මයට කියනවා මොන මූලධර්මය කියලද පුතා. ජත්ව සටහන් මුල ධර්මය කියලා කාරණා පැහැදිලිද කලිය ඕෝකේ ලියයා ගනේ නම් ේදිරි ලස්සන්නට මෙන්නහෙම ව්‍යාපාරයේ සිදුව ව්‍යාපාරයේ සිදුවන ව්‍යාපාරයේ සිදුවන ගනු දෙනු හා සිද්ධීන් ගනුදිනුහා සිද්ධීන් ව්‍යාපාරය සිදුවන ගණුදිනුහා සිද්ධී වාර්තා කිරීමට වාර්තාකිරීමට වාර්තාකිරීමට පදනම සපයනු ලබන්නේ පදනම සපනු ලබන්නේ පදනම සපයනු ලබන්නේ දිත්ව සටහන් මුලධර්මයයි නම සපේනු ලබන්නේ දිතසටහන් මුලධර්මය දිත්ව සටහන් මුලධර්මය කාරණ පැහදිලි ලිය ඕකේ බයන්නව සුපිරිට දේනවා ඒ තේරුන් ඇතුනාට උලන මෙහ දේරනු සුපරියට හරි එනගොන පදනම තමයි දිත්වසටහන් මුලධර්මය ව්‍යාපාරික සිදුවන ගණුදනුහා සිද්ධීන් වාර්තා කිරීම සඳහා පදනම සපේනු ලබන්නේ දිත්තු සටහන් මුලධර්මය. හරි පදනම සපෙනු ලබන්නේ දිස්වරහන් මුොළධර්මය. දැඟ ඊළඟට පුතා මේ ගණුදනු හා සිද්ධීන් වාර්තා කරන්න ස්ථානයක් තියෙන්න්නේ පැයි. වාර්තා කරන ස්ථානයට කියනවා මොහක් කියලද ලජ ගිනුමක් කියලා. ලජර් ගිනුමක් කියලා කියනවා. ගනු දෙෙනු හා සිද්ධියීන් වාර්තාකරු ලබ ස්ථානයට කිය නවා කියලද ලජ ගිනුමා දැ වාර්තා කරන්න තැනත් තියන්න ඕනි. එත් තැනට එකවන්ටිං වල දාලා තියෙන නම තමයිමොකක්ද බුතේ ලජ ගිනු වෙන ඔන්න පාඩමදැන්තරුණනිේ දුස්සරහ මුළ ධර්මය කියලා කියන්නේ ගණු දෙනු හා සිද්ධීින් වාර්තා කරන්න පදනම ඒ වාර්තා කරන තැන තමයිමොකක්ද ලච ගිනුමක් කියලා කිය. එනලිය නිළඟ අනුමාතෘකාව ලජ ගිනුමක් කියයනවා. ලජා ගිනුමක් යනෝ ලෙචර් ගිනුමක් යනු ලජර් ගිනුමක් යනු හරි ලයන වෙන මේ විදියට මෙන්න මෙහැම ගනුදනු හා සිද්ධීන් ගනුදනු හා සිද්ධීන් ජිතසටහන් මොලධර්මයට අනුකූලව ජිතසටහන් මොලධර්මයට අනුකූලව ගනුදිනුහා සිද්ධීන් දෙත්සරහන් මොලධර්මයට අනුකූලව වාර්තාකරු ලබනි ස්ථානය වාර්තාකොල් ලබනි ස්ථානය වාර්තා කොල්ලබන නිස්ථානය. වාර්තාකොල් ලබ නිස්ථානය. ලෙච ගිනුම නම් වේ. ලෙච ගිනුම නම් වේ. වාර්තා කොල් ලබ නිස්ථානය ලෙචර් ගිනුම නම් වේ. ලෙචර් ගිනුම නම් වේ. කලිය පැදිලිද වැඩි එම් ගනුද දෙෙන වවා සිද්ධී ර්තාකොල් ලබ නිස්ථානයට කියනවාෝ කියලද . සාමාන්‍ය පුතා එක හඩේට අක්ෂරය හැඩ හරි හැඩි ඇත්තමයි තිය හරි දැන් ඊළඟට කෑල්ල තමයි ඊළං කෑල්ල තමයි ලෙචරය කියන එක ලචරය දැන් අර්ගෙනනුම් කරන ක්‍රියාවලිය තියෙනවාන පුතා ගනදි වුහා සිද්ධීන් මුලික සඳහන් බොත් නෑ ඉට පස්සේ ලචරයට නවා ලෙචරය කියල කියන්න මොකක්දේ ලෙචරය කියල කියන්න මොකක්දේ මෙන්න මේ ලෙචර්ගිනුම් රාශියක එකතුවක්. හරිදේ ලජර්ගිනුම් රාශියක එකතුවකට කියනවා ලෙජරයක් කියලා. ලෙජර්ගිනුම් රාශියක එකතුවකට කියනවා ලෙජරයක් කියලා. ලෙජරය. හරි? ලජරයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ටීගිනුම් රාශියක එක තුවකට ටීගිනුම් රාශියක එක තුවකට කියනා පුුතේ මොහක් කියලද ලජරයක් කියලා ලිය එක හරියට මෙන්න මේ වගේ බත් ඇට සහ බත් හට්ටිය බත් ඇටේ තමයි ලජාගිනුම බත් හට්ටිය තමයි මකක්ද ලචරය එම් ලජාගිනුම් රාශියක එක තුවකට අපි කියනවවා කියලද පුතේ ලජරය කියලා තෙරවානේ ලයන්න අනුමාතෘකාව ලෙචරේ යනු ලෙජරේ යනුම් ලෙජරේ යනු හරි ලයන්න ලෙචර්ගිනුම් රාශ්ියක එකතුව ලෙචර්ගිනුම් රාශ්ියක එකතුව ලෙචර්ගිනුම් රාශියක එකතුව ලජාගිනුම් රාශියක එකතුව ලෙචරය ලෙස හැඳින්වේ ලෙචාගිනුම් රාශියක එකතුව ලෙචරය ලෙස හැඳින්වේ ලජාගිනුම් රාශියක එකතුව ලෙචරය ලෙස හැඳින්වේ පැදිලි තෙරවාණනේ හරි එනම් ඔන්න දැන් සර් කියල දෙ ඔොන්ටික සේරම කියල දී ලතින්නන්නේ මේ බාඩමේ සාරංශෝෂයෙන් මුලින්ම්ම වෙන වනවාද ගණු දෙෙනුහා සිද්ධීන් එඩබස්සේ ඒව වාර්තා කරන පදනමට කියනොමොකක් දිත සටහන් මොලධර්මය ඒ වාර්තාකුල් ලබ නිස්ථානයට කිය නොකද ලජ ගිනුම එක හැඩේමොකක්දී හැඩයක් එ ලජ ගිනුම් රාශික එක තුූකට කිය නොමකක්ද ලජරය. ෙජරය කියලාගන්නේ ට ගිනුම් ෙටේ හරිට මොකක්ද උදහර නිෙසරදුන්න බත් ඇටේ බත් හටටියේ. බත් ඇටේ බත් හට්ටිය. තෙරවානේ අවසානයට එනවා මොනපිරික්‍සුමද පුතේ ඔය ලජර්ගිනුම් ටිකේ අන්තිමට එන්නේ ශේෂපරි ශේෂපරික්සුව. සීන එක උත්තනින් ඉවරවෙන්න සීන්නෙකිවරවෙන්න උතනින් අවසාට තමයි මොනපිරික්සුම හැදන්නද ශේෂපික්ු මද තේරුණාද පැදිලිද හරි. එවන ලස්සන්ට රුප සහන ඇඳ ගන්න දීපපු නෝට්ටක අට හරි ලස් සන් රප සහ දගන්න දීප නෝට්කෙන ඇ නිවල්ලලා චුටි සර්ට චඩි මේජ ගත් නිවරයිසර් වරසර් අපි ඔොන් Onlineන් එක්ෂෑමක තියන්නත් තෝනිනේ ඔව මටක තියන බැරුණා මෙදවස්ස ර විසියේ ලම එක්ෑමේ වැඩකට යුතු නිසා මං මටිට මැසජි ුද්දාරති බනේ ඔව් දියගන්නඒේපස්ටිකක් ොම මේ සතිී දවසද්ධනවා කියන්න මේ මාසිටි උට්ටෑ කෙනනාව ගොල්ල අඩ හරි මේ මසලුට්ට උට්ට කෙනවා මේ පාබපුද අපි කුරිය කරන්නේ පෝස්ටල්මින් දාන්නන්නේ හ ඒගෙ ස ආබට මෙසේජදලා තියන්න. අි හැමෝඩම් පෝස් කරන්නේය ආබුනැති ලමඉන්නවන පෝස් කරනවා. මතරයට ලාසයෙන් ගන්න පුළුවන් හරි එයා ඔන්ලයින් ගන්නනගන්න වක්ෂණෑ ලයින් බලනයට තේරනවද පුතා මසසිද්්‍ය අධාන ප්‍රශ්තිීනවනං නෝ පලම් ශී ලංකා ල්යින් දිගටම කරනවා දැන් ගොඩක් ලමයිට තියෙන රශ්නවයි මේ භයතියනෝ මත් අතරමග අතර කරගල නෑපුතා ම ඔන්ලයින් දිගටම කරනවා හතුතුම ඔ Onlineයින් ගොඩක් ලම ඉන්න මංගාව ලංකා වටෙම ළම ඉන්න ගම්පහාම අතර නුවර අන්රාධපුර පොල අරුවක නිසා අපරන්න ෑමයික එළට කරන අසාාරණයක් ම පොරොන්දවෙලා කොවිට් කාලේ න්ලන් පටන් අරගෙන සිසිකල් පටන් අත්‍යම්බසේමන අතර කරන හරිනේ නි සම දිිකටමක් සෑම දක් කරම සිතුනේ යිත් හරි ඔන්න එහෙමනම් අපි අපේ වැඩේට බහින්නහ දන්නේ එදර වාට දැම් මම කියල දුන්නා ව්‍යාපාරයක සිද්ධ වෙනවා ගනුදනු හා සිද්ධීන් ඒවා වාර්තා කරන පදනවට කිය නොමොකක්ද දිදුසටහන් මුල ධර්මය ඒවා වාර්තා කරන ස්ථානයටට කිය නොමොකදද ලජ ගිනුම් රාශියක එක තුකට කිය නොකත්ද ශේෂපිරික්සුම. පැහැදිලි හරි. දැම්මමට පස්සේ යනවා ලජර්ගිනුම් වර්ගී කරණය. එගැන ලජාගිනුම් වර්ග මනෝද තියෙන්නේ. ලයන් අනුමාතෘකාව ලජර් ගිනුම් වර්ගී කරණය. ල ගිනුම් වර්ගී කරණය ලෙචර් ගිනුම් වර්ගී කරනය හරි මේක මේක? ි දෙවැනි පාඩමද කතා කර එක දැනකවාට මතක ඇදි. මූල්්‍ය ප්‍රකාශන මූලිකංගවල. ඒ වගේම සීද්නත්තායි මේක. මූල්්‍ය ප්‍රකාශන මූලිකාන් කතාකර දෙවට මතකදමම් මුූල්‍ය ප්‍රකාශන මූලිකංග පහක් කියල දුන්න. මොනල්ල පහ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම්. එමන එකවන්ටිං වල ලජාගි නුම් තියෙන්නේෙත් පහයි. මොනවද පහපුතා එක එක වත්කම් ගිනුම් එක වත්කම් ගිනුම් අරද දෙක වගකීම් ගිනුම් වගකීම් ගිනුම් තුන හිමිකම් ගිනුම් හිි කනේමයිල් දාන කනේමයිල් එලට හතර ආදායම් අේමයිල් පහ අවසානක මොකක්ද වියදම් වියදම් කනේමයි හරි එ සේරම ලෙචර් ගිනුම් වර්ග පහ අපේ කවන්ටිං වල මොනවාද වත්කම් ල්කීම් හිමිකම් ආදායම් වියදම් දැම් මේ අද කරන්න කොටසන් ඔයාට ඒලෝල් පේවරකට පශ්යක් කෙනවා කොහමද ප්‍රශ්නය හන්න දෙරනෙ චතුර දෙන චතුර මෙන්න මෙහම තමයි එක්සෑමට ප්‍රශ්නයහන්ින් හරි එතකොට එක්මට ප්‍රශ්නේෙන්න්නේ මෙහම ගිුම්වර්ග හතරක්කෝ කීපයක්ත් දෙෙනවා ි හතරක් කියල සමනය හතරත් දෙන්නේ හතරක් දීලා අපෙන් අහනවා පහත ලචර් ගිනුම් අයත්වන ගිනුම් වර්ගය මොකක්ද. උදාහරකශ මුදල්ඒ අයිතින වත්කම්වලටද වගකීම්වලට ද හිමිගම්වලට ද අදාදයම් වලට ද වියදම්වල ද්‍රෝ දැනගන්න ඕන ඒ ගිනුම අයිති වන්න ප්‍රධාන ගිනුම් කාණ්ඩය මකක්ද කියන. මංකින කාරනවා පැහැදිලින්නේ ඔය විදිහ තමයි පේරගේ ප්‍රශ්න ැති. තුො මේ අද කතාාරන්න කොටසේ ඒලව ලක්ෂෑම්මල ප්‍රශ්නයක් නවා. ඇඔයා අද මම කරනොටස වරුණු ම්පසවා බලන්න දෙදා විස්සේ ොල්පේපර එක මේ අන්තිමට අවේකනෙ දෙදා ශවිස්සේ ලොල්පයපරගේ තිස්සගේ දම් පනහමෙනකම් ප්‍රශ්නයක්ති නොමේකිින්. ඒ ප්‍රශ්නය ඇතුළේ ගිනුම්වර්ග හතරක් තියෙනවා. එ ගිනුම්වර්ග හතරේ අහනවා මොන කාණ්ඩට දයිතිවෙන්නේ කියලා. ගැම්මවාද කතා කරන උදාහරණ ඇතුළේ අන්නේ කා්න්නටික තියෙනවා. තෙරුුණානෙෙ. එඇහදිි රි එන කතන්දරය ඔච්චරයි පුද එනිගා ති න ලජ ිනුම් සේරම් වර්ග පාක් ඇතරම මෙම මුූල්්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා අපිට කියන්න පුුව මූලිකාං කිවුවයෙන් පස වත්කම්වා කීම් හිමිකක් මාදයම් ද දර්ම මේඒක මූලිකාංග කියලත් මන් නිකං දාන්නම් මුල්්‍ය ප්‍රකාශන මූලිකාංග කිය ඇහුවමත් මුූල්්‍ය ප්‍රකාශන්න මූලිකාංග මුූල්්‍ය ප්‍රකාශන මුල්ලිකකාං කියලා කිවෝමත් පහත් කනවා. හරි කියවා ලිය නැද්ද බොලේ ගෙවල්ල ප්‍රශ්නාවට මේ අහිංසකම මොනා කරන්න දබ නේ දෙෙවල්ල ප්‍රශ්නවට මං මොනා කරන්න බැරැක ම් හලුුවට හරි ලයාගන්න පුතාහ නම් මේ විදියට සෝහින්ද ෙක් වල ැ ත වේරි මාජ තැංග වේරි මාජ් බොරුවට හරිෙම කියන එකට හරි ලයන මේ විදිරවෙන්න හවා ලයන්න ලෙචර් ග නුම් ලජර්ගිනුම් ප්‍රධාන වශයෙන් ජිනුම් ප්‍රධාන වශයෙන් වර්ග පහකි වර්ග පහකි ලජර්ගිනු ප්‍රධාන වශයෙන් වර්ග පහකි හරි ලස්සන්ට දාගන්න පුතා පහලට වත්කම් ගිනුම් වගකීම් ගිෙනුම් හිවිකම් ගෙනුම් ආදායම්ගිෙනුම් වියදම් ගිනම් දැබි මේ පාඩම් ෆිසිකල් කලාස්තුල කරන්නේ සහරායතනව මයි උඩදදා පයිංගගහ ගියයා, වත්කම් වක වටම්. එකෙත් ද රඟපාන්න ඔවු ම රඟපාන්න යන්න මේ කතා කරේ නෑමට තාම කතා කරපුමන් යන දෙවනිනිීමෙන් කතා කරපුගමන් ගියා හරි ස්තාම කතා කරන පන්ති වගේ දබන් දෙවනනීම යනම් උඹේ නම නිමාන එක අමුතු නමක්න නිමාන හැරි ඉටවට අවුන්දයි ත්‍රිකෝන කියල දම්ම ෝ සිිකෝන මු නවත් වෙනස් කළ මදුෂිත් නිවාල එළගිරි එළගිරි හරි අභිය නව වැඩේ ඩනම් දැන් මම ඕඩ කියන්න යනවා මේ ලජා ගිනුම් වල උදාහරණ පාඩමත් අමතෙන බැෑයි ම ුරුන් ගත්ත දීනවාන පචතුර මෙැෙදදා මුම් අර්රය වගේ මෙයාාව ඇ ඇති රු ඇති ුරු ඇ. හරි දැන් මේ ඔවා දැනගන්න ඕනි එක්සෑම් එකට එක්සෑම්ම එකට දීලතියෙන ගිනුම අයිතිවර්ගය මොකක්ද කියන ලියන්න. හරිද අපෙන් ආනවා ඉඩාම කියන්නේ මොන ජාති ගෙනුමක්ද. ගොඩ නැගිල කියන්නේ මොන ජාති ගෙන මද මුදල් කියන්න මොන ජාතිී ගෙනුමත් විකුණුම් අන්න හෙම හනි පශ්නයක් රාඩ පුලුවන් කමතියෙන්න්න ඕන ඊට අදාලා නිවැරඇදි ගෙනුම් වර්ගය නම්කර හරි. ඒවනා මම් පටන්ගන්න වැඩේ වත්කම් ගිනුම් වලින් ලෑ අනුමාතෘකා වත්කම් ගිනුම්. මම මෙතනද තුන්වෙනි පාඩමේද වත්කම් නිර්වචනය කරන්න ඒවට යන් නෑපුතා හැද ම මෙතැද යන්න ක්ම්පල් සොල්ඩ විතරයි වත්කම් වලඩ එක්ම්පල් හේතුව තමයි මම ඕවා දෙවනියකගේ තුළ සාගශා කල ඇතිනේ එක තින දෙවනියකෑ තුළේ වත්කම් නිර්වශනය සහ ධහතුන වස්ත්‍රේ පාඩමත්තිනු සංකල්පනාත්ම කරාමෝකිල එතනදී ති කතා කරන හරි වත්කම් ගිනුම්ත්කම් ඔයා දන්න ගිනුම් තියෙනවා ඔයා දන්න ගිනුම් තියෙනවා ඊට අමතරව ස්ර්රුත් ඔයා නොදන්න දේවල්ට හිකුත් දෙෙනවා වත්කම් ගිනුම් වට එක් සම්ප සරි මොනවාද තියෙන්නේ අවි අහම්පු චුට්ට ඕකොල්ුත් පන්තිට සම්බන්ධවෙන් මට වත්කම්වල උදාහර ටිකක් දාගෙනයන් ඔයා කියන්න දෙ එකක් තරිසර කියනවා තොගහා තව ඉඩම් නය ගැති ගොඩ නැගෙලේ මුදාල් මෝට රත අපි දේපල පිරිතුප කරන කියල කෙනනර පොදුවේ අරවටනි ආයෝචන හා ලීබඩු මටරත නය නයට වික්ුණු මේ කන ලැබුතු ආදායම් බැංකු අයිරා වගකීම එකන්න කීර්තිනාමය යන්ත්‍ර කේ සෙට්ට එකත් දිගෙන කියා ඇය ඔයා හුරුපුරදුවත්කනි ශේෂන් ඕෝලවල් කරන කාල කියලා දීපු දේවල් හරි ඔයිට අමතරව ඔයා නොදන්න කීපෙකුස්සර දැන් කියල දෙෙනවා හරි එකක් මට එනවා උත්තරයක් හොඳයි ඒ උත්තරේ සතුටයි හරි කියපුුණ තිකක් හරිසර කියන අපිවලමුන එක්සම්පස් ටික එනම් වැඩේ ලයාාගෙනයම් උදාහරසර්ර එක්කම ම මුලින් ඉඩම් වලින් පටන් ගන්නම් පුතා ඉඩම් ඉඩම් හරි ඉඩම් ගොඩ නැගිලි ගොඩ නැගිලි ම් ගොඩනැගිලි හරි එළඟට ලීබඩු ලිබඩු මෝට රත මෝට රත කාර්යාල උපකරන ල් උපකරන යන්ත්‍ර යන්ත්‍ර හරි කාරැල් උපකරන යන්ත්‍ර ඉළඟට කීර්තිනාමය කීතින දැම් මගේ කීර්තිනාමය මට වත්ක වගනේ ගොල පන්තියන්න වගේ කීරිති නමේයටනේ ලැකි දන්න ඔන්න වෙන නමකින් පන්තියටදා අපිට සබඳ පබ්ලිස් නව පන්ති අරම්භයි එකවුන්ටි හෙම නෑ නමට එන්නේ නමට කීර්ති නමේ මට වඩා වැඩියෙන් ලමයින් හිලා කියන්න එ ට වඩා හොඳ කීර්තිනමයක් එකඒ ගුරුවර අට තියෙනවා. මේ මට වඩා හොඳ කීරති නමයන් තියනවා. කීර්තිනාමේ ආයෝචන සොග සො නය ගැති මම නැගැතිවලට තව අස්සන වශයකිින් අපබි සාමාන්‍යයෙන් භාවිතා කරන වචනයක් වෙලඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබීතු දෑ හරි සොග නයගැති මෙත වෙළඳ ලැබීතු දෑ එලාට ලැබිය යුත්තු ආදායම් ලැබිය යුතු ආදායම් හරි එකන ම මොකක් හරි කොයිහැරි බැංකෝක සල්ලිදාලා තියනෙන මට තාමේ පොලිය ලැබිලනෑ එන අපට ලැබන්න තියෙන පොලිවලට කියන ලැබයුතු පොලි කියලනේ මම එහිමත්ක මගේ බිල්ලින්නයක් කාඩරරි රෙන්ට් එකට දීල දයෙනවාඒ බිල්ලින්න එක මට රෙන්ටයක් කියන්න ඕනි ම දමක ැබලන රේගට කියනවා අද ලැබියුතු කුලියි ආදායම් කියලා එනට මොගක්කරේ ආදායමක් ලැබෙන්න්න ඕනි නම් ඒ ව්‍යාපාට මොනකමදද පුුතේ වත්කමක් වෙනවා හරි ඊළඟට මුදල් ඇලයුරක් බැංක්කු ශේෂ හරි බැංකුේතිීන සල්ලි අතේ තියන සල්ලි ඒවත්කම් දවටම්පුතිේ ආදයම්පේක ස්්‍රර කපා කරනවා හර ඊළඟට මෙන්න සර් දෙන ස්පෙශල් දෙකා හරි ඉස්පෙශල් දෙකක් ඉදිරියට ගෙවූ වියදම් එකත් දාන්න මෙතන්ටම ඉදිරියයට ගෙවූ ඉදිරියට ගෙවූ වියදම් උදාහරණයක පුතා මම මේ මාසේ ලබන මාසේ ලයිට් බිල මේ මාසිදි කියෙවල හරි ලබන මාසිීංෂූරන්සක මේ මා සිති කියවල එගැන වියතවක්ෙන්න්න කලින් ම වියදම කරනවා අපේ ගැටි කියනවොනා ඉදිරියට ගෙව් වියදම් හරියි ඔන්න එමට අපි සාමාන්‍යෙන් අපිට තකින්න තියන දේවල් ඔයිට අමතරව මම විශේෂ දෙකක් දෙනවා හොඳයි මට උත්තරයේ වනා ලස්සනයි වැඩි නියමයි එලකිරිී ලගෙරි මං ැමතිීමට වඩා හොඳ උත්තරයවනවාට වැඩකුත් ඉතුරු දෙක තමයි මෙන්න මේ දෙක ඉතා වැදැගත් එකක් තමයි ෂයාවෙන් කිරීම් ගන ෂයවෙන් කිරීම් ෂයවෙන් කිරීම් එක හයිලයිට් කරල ලියාගන්න පුතේ එක ලියල හයිලයිට් කරගන්න ඇත හයිලයිට් කර ලියාගන්න මොහක්කිරයෙකි ෂයවෙන් කිරීම් කෙලගන්න වත්කම් ජාතිය ගිනුමක් වත්කම් ජාතිය ගිෙනුවක් හැබැයි මතක තියාගන්න පුතා ඇත්තටම මේක වත්කම් අඩුවීමේ ගිෙනුමක් අදනෂය වෙන් කරන්න වෙන් කරන්න අපේ වත්ක මේ වටිනාකම් මොනා වීගෙන යනවාද අඩු වීගෙන යනවා. හැබැයි බුතේ එක්සෑම් එකේ දියහොත් වාලියන වත්කම් ජාතිෙන වත්කම් ඇති වත්ම්. එක වත්කම් ජාතිගෙනම. ෂය වෙන් කිරීමවලට තාව අශනයක් කියනවා දෙදා විස්සේ ලොල් පේපර ඇහුවා සමුචිතශය සමුචිතශය කියලා කියන්නත් මේකටම තමයි. සමුචිත කියල කියන්න එකතුව කියන එකන. සමුජිත කියල ගැන එකතුවාඩවොලෙල්ලද සමුචිත වක්ක්‍රයා එකතුව සමුචිත තීරු එකතුව. එන ශය වෙන් කිරීම් ක කියලගැන්නෙත් වත්කම් ජාතිී ගෙනුමා හැදිලි තෙරණානේ හරි. ඊළඟට පුදේ දැන් අපි ඔය මට සල්ලියෙන්න්න තියෙන මිනිස්සුන්ට කියනවාන නයගැතියෝ කියලා සමහර නයගැතියන්න මට ශුවර්ණෑ. එයාලෙඉන්නෙ අඩමානෙට ගෙවයිද නැද්ද, ගෙවයිද නැද්ද ගෙවයිද නැ්ද. එනම් මේ අඩමානෙට ඉන්න නයගතියන්ට කියෙනව අඩමාන නය කියලා. එතොත් ඒ වඩුවෙන් මම රිෙඩිවෙන එකට කියනවා අඩමාන ණය වෙන් කිරීම් කියලා. අඩමාන ණය වෙන් කිරීම් කියල කියනවා. ඒකත් මතකතියාගන්න එහෙනම් වත්කම් ජාතිය ගිෙනුමාං ඇත්තටම සනායක, වත්කම් අඩුවීමේගෙනරුම බට් අපි එක්ෑමිකට ලියන්නේ වත්කම් ජාතිය ගෙනුමක්. පැහැදිලි ඔමේ දෙක විශේෂයෙන් මහයිලේට් කරේ අපිට හුරුපු නැති දෙකක් නිසා එන මතකතියාගන ෂයවෙන් කිරීම් කියල කියන්නත් මොන ජාතී ගෙනනුමක්ද වත්කම් ජාතිය ගිෙනුමක්, අඩමානණයවෙන් කිරීම් කියල කියන්නෙත් මන ජාතය ගෙනුමක්ද බත්කම් ජාතී ගිෙනුමක්. මදුසිත් කලියගොල්ලො සැපේ හින්න සැපේ හත්තු වෙලා, ිය මදුසිලිය ඌට බං හැඟීම් දැනීම් දැනම් නැතිකු හින් ද බූත හරි අඩමාන නය වෙන් කිරීමවලට අපි ප්‍රමිත වලට අනු අලුත් වශනයක් කියනා පුතා වෙන මේ වචන ලියා ගන්න අපේක් සිත හානිකරන අලාබිඩ හැරම් අපේක්ෂිත හානිකරන අලාභ ඉඩහැරීම් හනිකනලාබිඉඩ හැරීම් කියල ගන්නේ තෝකටම තමයියා අපේක්ෂිත හානිකරන අලාබිඉඩහැරිීසින්නැකිවරයි ඔන්න වත්කම්ගි නුම්වලට උදාහර මං හිතනවා සුපරිට තේරෙන් නැති කියලා වා නොදන්න දෙවල් දැනගන්න ඇති කළ හිතනවා හරි මේ විීඩිය එක YouTube බිවරෙනකන් තියෙනවන ජීවිත කාලේ මම වයින් කරන්න නැති කවද ගෙනගත් කවද පන්තියාවත් විසිහතරි ගෙන ගත්ත එකෙටුවක් ප ලෙසි. ඕෝලෙල් කර ලමටක් පුළුවන් ඔොෙලටත් මේ මරදිනවා ඔ කරලවෙනවා හරි ඔන්න එමන වත්කම් ගෙනුම් ටික අවසන් තේරුණාද පැහැදිලිද විශේෂය මතකද යාගන්න සයවෙන් කිරීම් ගිනුම වත්කම් ජාති ගිනුමක් මාන්න වෙන් කිරීමම් ගෙනුම වත්කම්ජාදී ගෙනුවා මං ට ඔප්පු කරල පෙන්න්නන්නම් මගේ මේ ටියුට් එක තියනවා හරි ටියවු් වල හම්බේ ඔන්ලන් ලමයිට ිසිකල් ලමයිටන අප දන පු මේ ම වුට් එක මෙ මසි ටියුට්ගේගේ පස් පේපර් දානන සාමානයෙන් ටවුට් එක ගන්ඳීමට ඒ පාස් පේපර්වල දෙදහස් විස්ස එලවල් පේපර එක මේ ලා ශස්සේලොල් පේපර එක අඩ පේනව ඇතිමං කැමරාව් ලංකරොත් පේෙනවාද ඕකේ පුතා තියෙනවා ABC කියලා හතරක් ඒ හතරේ ඩයක්ක්ෂරයේ දයනවා මෙන්න මෙහෙම කාර්යාල උපකරන සමුචිතශය මොනගිනුම් වර්ගේට අයිතිකක්ද කාර්යාල උපකරන සමුචිතශය මොනජාතිී ගෙනුමක්ද උත්තරේ වත්කම් ජාතිී ගෙනුම. පැහැදිලි කාර්යයාල උපකරන සමුජිතශය කියලා කියන්නේ මොනජාතිී ෙනනුමත්ද වත්කම් ජාතිී ගෙනුවාක්. පැදිලි නනෙ හරි ඔන්න එහෙම නං ඒ අතන්දරිත් ඒ අන්දරෙත් අවසන් එනං අපි වත්කම් ගිනුම් වලින් පස්සේ යනවා මොනගිනුම් වටද වගකීම් ගිනු ලයන් අනුමාතෘකාව වගකීම් ගිනුම් වගකීම් ගිනුම් වගකීම් ගිනුම් හරි වගකීම් ගිනුම් මොනාද මේ වගකීම් ගිනුම් කියල කියන්නේ. මට ඉක්සාම්පස් ටිකක් කියාගෙනෙ ඔ කියන්නේ දිකක් කරිසර කියනවා. සර හොර ෙට්ඩනනිෙදී දන්නවානේ නය කර තව? ගේ මනුත්ත එකෙක් න මේශ කියල ගැන මගේ මට යන රුණ නවක්නේ බැංකු නය හරි උපචිත වියදම් හරි තව එකක් කර කියනවා නය ගෙතියෝ වගගේ වම්ම ඒමකද වගේමත්ද බන් කුවර්පා කරන්න මගේ. නයහිමි හරි උකස්නය ම්? කලල්ලදා අදායම සේවකවන්දිවෙන් කිරීම බැංකු අයිරාව ගතුබල් හරි උදාහරණ සෙට්ටයක්න වැරිකුට් ලමයි නියමයි එහෙන මම යන වගකීම් ගෙනනම්වලට උදාහරණ ලියාගෙනයන් හ එනසර්රි එක වැඩි පටන්ගමු වගකීම් ගිනුම්වට එන්න මෙහෙම බංකු නය බලොන් බැකුුණය කිෙන උකස් නය මාකරි බඩුවක් උකස් කරල ගන්නවා උකස්තයි නයකර අයක කර ගෙල ගන්න එබුතාවේ ලොකුලකු සමාගම් වලට නයඕනුනම් පස සල්ලිය ඕුන පස්සේ ලබාගන්න ක්‍රමයයක් ඒක බස්ුලද වලට උගන්නයි න අයි කරවල නිර්වාශචනයේ සෙට් එක අයකර කියලා කියන්නෙන් මතකති යන්න වගකීම වරණ සමාගම් සමාගම් පොලදි තමයි නයකර සම්බන්ධ හර්ය එඩබස්සේ මොම ලියනවා ණය හිමියෝ ඇල ඉරක් වෙලඳ ගෙවිය යුතු දෑ වෙළඳ ගවීතු දෑ හරිද ඕකේ ඉළඟට තවලියනවාසර් උපචිත ඇලඉරක් ගෙවිය යුතු ගෙවී යුතු වියදා තවාගේ මේ වාසේ ලයිට් බිල තාම ගෙවලනේ මේ මාසේ ඉංශූරංසක තාම ගෙවලන මේ මාසේ ෆෝන් බිලතාම ගෙවලනෑ අයනන් ගෙවී යුතුයි හරි ගෙව යුතු. ඉළඟට කලින් ලදා ආදායම් කලින් ලදා ආදාය හරි ලබන මාසෙ ලැබෙන් ඕන ආදායමක්වාට මේ මාසේ ලැබිලා එක ලැබෙන් ඕනනිවා නිෙක්ස් මන්ත බඩාට එක මේ මන්තගේ ලබිලා ඇඳ ලබනවුරුද ලවෙෙන් ඕන එක කොඩ මේ අුදදි ලැබල් එවට අපිගන කලිල් ලද කලින් ලැබිච්චේවා හරි කලින් ලද ඊළඟට බැංකු අයිරාව බංකු අයිරාව හරි මොකද පුතේ බැංකු අයිරාවක් කියෙලාගෙන මෙන්න මෙහෙමසින් එක දන්න ලමයි ඇති දන්න ඇති මයි ඇති කොමස් කරේ ඇත්තම් දන්න නීම නිසාහගන්න ොද බැංකු අයිරාවක් කියල කියන්නේ දන්නවා අපට චෙක්පත් මගින් නිකුත් කරන්න පුුවන් ගෙනුම් තිෙන අපි වැඩි කියෙන බැංකු ජංගම ගෙනනුමක් කියලා හැද චෙක්පත්මගින් නිකුත් කරන්න පුළුවන් ගිනම් වලටගෙනා බැංකු ජංගම ගෙනුමක් කියලා හිතන්න ගේ කවුන්්ගේ තියෙන්නේ වගේ කවුන්ටගේ තියෙන්නේ රුපියල් ලක්ෂයයි පවතින ශේෂය පවතිනශේෂය රුපියල් ලක්ෂයි යි කවු්ට ගේේතින ලක්ෂයයි ැයිවා චෙක්කයා නිකුත් කරනවා වගේ ෆ්‍රෙන්ෙක් ශෙක්පතක් නිකුත් කරනවා එක් ලක්ෂ පනස්දාහක චෙක්පතාන් නිකුත් කරනවා එකක් ලක්ෂ පනස්දාාක දැම් මොකද වෙන්න පුතාසිී ඉන්න එක එක ඔවුන්ටගේ තිනෙන ලක්ෂයයයි හැබැයි බැංකෝ ආත්ථක තින ෆිට්ට එකට වාශුව නිසා වා බැංකුවයේ චෙක්කට ගිවීම් කරනවා හැබැයි වා බැංකුවට කියක් නැයිද බැංකුවට ගෙවන්න ඕනි ප්‍රමාණයකීයද යි එන බැංකුවට නය වෙනා පුතේ බැංකුවට නය වෙනවා පනස්ථහක් මෙන මේකට කියනවා කියලද බැංකු අයිරාවක් කියලා. පැදිලිඉන්නේ හරිමිකත්දාාගන ලස්සන්නටෙතනින් බැංකු අයිරාව කියනෙක් ගව බැංකු ජංගම ගෙනවා කියගෙන චෙක්පත් නිකුත් කළ හැකි ගිෙනුම් ශෙක් පත් නිකුත්ක දැන්වාගේ ලඟ තියෙනවානේ කැකුළුවර්ග නේ රන් කැකුලූ රතු කැකුල්ලූ සුද්දු කැකුලූ සම්බහාල් ඒවට චෙක්පත් දෙන්න බෑනි නේ රිස්කෝලනකාල එන්න අක්ල නේ මල්ි රුපාසි සයදලා රන්ැකුි පටන්ගමුද ඉස්සර මගේ පස්සයක් කල එනො හරිවාදේ මල්ලි සයත් දෙන්න කී කියය ්‍රන් කෙකුලිකක් පටන්ගන්න. ඒ වන මේ ඒ කැකුළ වර්ගනමයා. चेकपात निकुत कल है कि चेकपात निकुत कल है कि हर दे හරි පිනිිෂ්ට චතුර දෙරනේ ඔගේ එළඟ එක සේවක වන්දිවෙන් කිරීම් සේවක වන්දිවෙන් කිරීම් සේවක වන්දිවෙන් කිරීම හරි මම සේවගේ කණට ගහලා ඉන්කරනවා. පූගල මට නඩුවත්දානෝ. සර් නිසා මට මාර් ප්‍රශ්න මේම මේ ම මම අයිංකරපිකා සාධාරණය මයි ගැනනිත් දාලගිය නඩුවත්දානවා. ඇතට මට මූට වන්දියක් ගෙවන්න වෙනවා. අන්න ඒ වෙනුව ම රෙඩි වෙනවා ඒ වාකීමක්කා සේවක වන්දිවෙන් කිරීම. එලට සේවක පාරිතෝෂිත වෙන් කිරීම. සේවක පාරිතෝෂිත. රිතෝෂිත කියලක ො දීම නාාබපුතා සේවගෙන්ට දෙන එක දීමන ඒවා වෙන් කිරීම් අනි සේවක පාර්සයත් පාර්තෝෂිතවෙන්නේ මෙම හයිලයිට් වෙන්න ඕන මෙ හයිලයිට් වෙන්න ඕනි වෙන් කිරීම් වලටම කියනව ප්‍රතිපාදන කියලත් එකල් ලියාගන වරහන්න තුළේ ප්‍රතිපාදන ප්‍රතිපාදන කියලත් කියවා. හරි ප්‍රතිපාදන සේවක පාර්තෝශ්‍යිත වෙන් කිරම් පාර්තෝෂ දීමන දීවන එළඟට වගකීම් සහතික වෙන් කිරීම් එකට මන්තරුවක් ද මේ එක තයිලයිට් වන්න ඕොනි සනා වගකීම් සහතික වෙන් කිරීම් වගකීම් සහතික වෙන් කිරීම් එමනදම් ප්‍රතිපාදන පාදන මොනද වගකීම් සහතික වෙන් කිරීම් කියල කියන්නේ වොරන්ටි නේ ැබි බඩුවක් ගන්නකොට පුතා කියනවානේ බඩුව ගැඩුනවල් බඩුව හදලා දෙෙන බඩුවට බඩුවක් දෙනවා කියනවානේ එම් ඔන්න කොට කියන වගකීම් සහතික වෙන් කිරීම ලියගන්න වර වොරන්ටි දන්න භාෂාවෙන් ලියමු ොරන්ටි මදුුසිත් ලියපාං දන්න ෑන ොරුවට බලන්ගහිටියට ොරන්ඩිය කියලා ව වොරට විඩියන් කරන්නත් ඕන කැතකතාහන්නත් තෝනේසර් වරන්ට හරි එනං ඔන්න වග කීම් ටිකත් තිවරයි සීන් එක තේරණාද ගිනුම් කියක් කිවරද ගිනුම් වර්ග දෙකක් කිවරයි වත්කාම්? ගෙනුම්මි වරයි වගකීම් ගිනුම්මි වරයි එළඟට තියන්න මොකක්ද හිමිකම්මට කියන තේරුුණාද කියලා මසේච්චගත්දාන් තේරුණාද කියලා මැසේ්ජයදදන්න අපේ බලන කට්ටිය සෙට්ට එක YouTubeු බල සෙට්ට එක ඕකේද ලයි සෙට්ට එක ඕෝකේ හරි එනං ඔන්න අපි වත්කාම් ගිනුම් ටිකත් ඉවරයි හ ලියන් එලං ඉළඟ එක හිමිකාම් ගිනුම් හිමිකම් ගිනු හරි මැකුවා හිමිකම් ගිනු දැන්වා සට සබෝට් එකත් දෙන්න ඕන හිමිකම් කිෙනුම් වලට එක්සාම්පල්ස් තෙල්මි ප්‍රාග්ධන බඳවාගත්තිපයුම් ගැනිලි එකක්කරරි වැඩිපුර කියනවා එකක්කරි වැඩිපුර කියනවා තව 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 ජංගම කිෙනුම් තව 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 සංචිත තව තව දාගෙනය දාගෙනය කියීපුුණතියක් හරි කියවා ලදවට්ටමයි ලාදායම් පුතා බොරු උත්තර දෙන්න බෑ හත් පසිමුුවොරු හරි ඇති හැ දැන් ඔන්න මේ ලෝකේ එක එක ව්‍යාපාර සංවිධාන තියෙනවවා එක එක ව්‍යාපාර සගධාන අපිට එලවල් වට තියෙනව පුතා ව්‍යාපාර වර්ග හතරක් ගැ කතා කර ව්‍යාපාර වර්ග ගැන හ හොඳයි පත්්‍යාන සංජිත හරි හොඳයි ව්‍යාපාර වර්ගන හතරක් කතාකරන්න ය මේ හතර ඩාදාලවමං හිමිකම දෙ නොදැ හරි එන මෙෙන හොඳට බලන්ගින් මව කඩනව පොත ප්‍රධානකෑලි දෙහෙකට දෙවැත්තර කඩනෝ දෙපැත්තර කඩ්නවා දෙපැත්තර කඩ නව එකක් තමයි ව්‍යාපාර වර්ගය වර්ගය එලන හිමිකම හඳුන්වන ආකාරය හිමිකම හඳුන් වනා ආකාරය ආකාර හිමිම හඳු හිමිකම නිරූපණය කරන්න පුළන් විදි අරි කැ හිමිකම ගිෙනුම් වලට අයිති දේව ැ ලි එලවල්වලට තියෙන ව්‍යාපාර වර්ගය තමයි පුතා තනි පුද්ගල ව්‍යාපාර තනි පුුද්ගල තනි පුද්ගල ව්‍යාපාර හරිද ඇතන තනිපුුද්ගල ව්‍යාපාරයක් කියල කියන්න ඔන්න චතුර අයිතිකරුවු එක්කෙනයි එක්කනයි ඒවගේ ව්‍යාපාර හැමදෑම තනයං ඉන්නත් බෑන චතුර තවගෙනෙ කොවා ගන්නවා ඒ ටිගෙ නොවනද. හවුල්ව්‍යාපාර 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 රි ඔන්න තනියෙන් හිටියේ තව එක්කෙනෙක්හොයාගත්ත. ඉන්න කොන්්ඩේ හවුල්්‍යාපාර. ඉඩ පස්සේ ඔන්න තව ටික ටික ලොකු වෙනවා ඉඩ පස්සේ? ඕක පුතේ පත්වෙනවා ජි ි ුටි පැටව ඇදෙනවා මේ ම සමාගමක් බවට පත්වෙනවා අපකට සීමිත සමාගම් කියල කියමු මෙවට නිර්වචන තියෙනවා ම මේ වලට තේරෙන භාෂාවෙන් කියලවෙන්නේ සීමිත සමාගම් දැන් ඔයිට අමතරව තියෙනවා ගම්ව ලහෙම සමාජ සුභසාධනය අරමුණ වෙනුවෙන් කරන දේවා සමාජ සුබසාදන අරමුණ මොනදු උදාහරණ ගමේ තියෙන සමාජ සුබසාදන අරමුණ වෙනුවෙන් කරන දෙවල් ගන්න ක්‍රීඩා සමිති තියෙනවා මහිලා සමිති තියෙනවා බෞද්ධ සමිති ූසල නම්ග මරණාධාර්ස බලබම්ි මරණාධාර සමිති ඇ එච්ච මුස නමක් ගැනවෙච්චර හොත් සමිද දදි රණනාධාර සක නික මේ රාත්ත්‍රී මේ ීත රාත්‍ර මරනාාර සමි තක් කරන ොතක කරන්න බවවා මරනාාධාර සමිති එකත් හරි. එදකොට දැන් ඔන්න ඔය වගේ වට කියන ඔබුතේ ලාබ අරමුණු කරනොගත් සංවිධාන ලාභ අරමුණු කර නොගත් සංවිධාන ලාබ අරමුණු කරනොගත් සංවිධාන. එතට මේ මේ ව්‍යාපාර වර්ගවල හිමිකාම හදුුන්න්නන්න එක එක විදිහට හරි දැම් මුලින්ම? මෙ මේක ලියලින්නං තනිබුද්ගල ව්‍යාපාරවල හඳුන් නොනවිදිය තනිබුද්ගල ව්‍යාපාරවල කියනවා ප්‍රාග් ධනගනුම පාග්ධන ගිනුම් තියෙනවා ඉදාාන රඳවාගත් ඉපයුම් අඩ මතක ඇති හිමිකම සමානයි කියලකෝ සමීකරණවලදී ප්‍රාග්ධනය දැන මොනවද රඳවාගත් ඉපයුම් ඒත් එන ඒව ගන්න පුළුව අප ඒව ගනන්හදන්න එල්ොල්ලුද සම්බ කරල ගන හදන්න ඉළඟට තවගන්න පුළුවන් ගැනිලි ගැනිලි ගිනුම තොර මතක තියාගන්න මේ තුනම අයිති වෙන්නේ මොනජාතිය ව්‍යාපාරවලට සොරි මොනජාති ව්‍යාපාරවල හිමිකමද තනි බපුද්ගලය වල කලිය පැදිලින් හරි. ඕක හවුලක් බවට පත්වෙනවා. හවුලක හිමිකම කොටස් දෙකට කැෙනෝ ප්‍රධානශ එකක් ප්‍රාග්ධන ගිනුම අනිත්ක ජංගම ගිනුම එකක් ප්‍රාගධන ගනුම අනිත්තකමගත්ද ජංගම ගෙනුම. සංචිත කියල ජාතියක් ව අපේ කතා කරන්න නැහැ හවුල්වලදී සංචිත ගිනුම් සංචිතයක් කියල කියන්න පුතා හම්බ කරගත්තු ලාබෙෙන් ඉතිරි කරගත්තු දේවල්වලට මේවා මේ මොනවද කියල දනගන්න අවශ්‍ය නෑ දැන්. හවුල්ලදී හවුල් කියල කියන්න දො හාවසර අවසාන පාඩම දොලාශයනයේ දහවිනකගේ දැනට දැනගන්න මේ ගිෙනුම්මයිතිවෙන්නේ හිමිකම්වලට කියලා එච්චරයි. ඊළඟට සමාගම් සමාගමක් වෙද්දිී ඒ හිමිකම මෙන්න මෙහෙම කියනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය සමාගමක හිමිකම අයිති කොටස්කරුව තමයි එක අයිතිකරුව ප්‍රකාශිත ප්‍රාගධනය. ඒවගේම තව හිමිකම හඳුන්නනා ප්‍රත්්‍යයාගණන සංචිත දැම්ම දන්නේ න්නෑ ප්‍රත්‍යාගන සංජිත කියන්න මොනාද කියලා ඕගන්නන්න ධාතු නෝසරදී. එකන් නම විතරක් මතක දයාගත්තම ඇැති ඉළඟට පොදු සංචිත පොදු සංචිත ඉළඟට අරකෙ තිබ්බ වගේම රඳවාගත් ඉපයු රඳවාගත් ඉපයු ඔන්න හිමිකම් ගිනු හරි අවසානක අවසානක ලාබාරමුණු කරනගත් සංවිධාන දැ ලාබාරමුණු කරනගත් සංවිධාන වල අයිතිකරුව වෙන්නන්නේ කවුද පුතේ ඕක ඉන්න සාමාජිකයෝ හරි දැ උදාහරණය වශයෙන් ක්‍රීඩා සමාජයකනම් ඒ මෙම්බස්ලා නේ මහිලා සමිතිකනම් කාන්තාාව හනි මරනාාධාර සමිතියකනම් මැරෙන් හින්න විිනිස්සු ඇමකා මැරණනවා හරි ඒක සමාජය එතකට එයාලගේ සාමාජික සල්ලිවලින්තම වැඩේ දුවන්නේ ඒකන ලස්සන වචනයක් කියන එකකවන්ටිං වල සමුච්චිත අරමුදල මකති කියන වචනේ සමු්චිත්ත අරමුදල සමුචිත කියලා කියන එකතුව අරමුදල කියලා කියන සල්ලි කියන දසන එනං ඒ සල්ලිවලින් හැදන එකතුවට කියනවා සමුච්චිත්ත අරමුද්දල කියල සින්නෙහි වරයි ඔන්න එමනං හිමිකාම් ගිනුම් මැහුවොත් විභාගට මේටික තමයි යෙන්නේ බුද්ගල ද ක්ෂැම කිනි ප්‍ර්නයහන්ම හෙම ප්‍රත්්‍යයාගන්න සංචිත අයිති ගිනුම් වර්ගේ මක දත්තරේදකන හිමිකා. රඳවාගත්තපයුම් අයිතියක මත්ද හිමිකම්. ජංගම ගෙනු මයිතියක මග දත්තරේ. ගැනල්ලි අයිතියක. මක දත්තරේ හිමිකාම්. ලිය කාන්තා සමිති කියන දහස. එක දෙරමුද කාන්තා සමිති.හරි කාන්තා සමතිලතමකි. හරි ඉවරයි. ලස්සන්ට හනන්දාගන්න වකු දාලිවර වෙලා චටිසට මැසේද්ජ අධ්‍යාන සරීවරයිකල් ජන්තං විසි දෙක සම්පූර්ණා විතරයි චතුරමට ජන්තං විසි දෙක සම්පූර්ණ විර ලාම ඕෝ විස්ස තුනස් ලොමයිට ලාසි තිය නො සොඳද හරි ඒගන ෆිසිකල්ලා ඔන්ලන්න මේ විසි කල්ලක එ ටයිම්ටේපල් ගුපට දැම්මනනි අම්බලං ගොඩේ යන දෙකහා මාරතියෙන්න්නේ පුතා අවා කියනමසිවනි ගැන හරි ඒක පි අදරයට දාන ළමයි දෙන්නෙක් දාලා දිනමට අනිර්ලම ඉවරද ඉවර නැත්තන් නැක් කියලදාන් හසු දෙකහ මාට දන්නේ බැ්වාටිය දුන්නා විසිදුනටත් දෙනවයිති හරිද හරි ඔන්න එනෑ හිමිකම් කිෙනු ටිකක් තිවරයි මෙතන්ඩනාම් තේරුනාද කියල මැසේජ් අදදන්නන්මට කලියද ගොඩද වත්කම් ගනුම් වග හීම් ගිනුම් හිමිකගම් ගිනුම් තුනිවර නේ ඒලොල් පේපර එක ප්‍රශ්ය අක කතා කරන්නේය ඒලවල් පේපර එකටන්න ප්‍රශ්නය හරි එන ඊලයක මොකක්ද ආදායම් ගිනුම් ආදායම් ගිනුම් ආදායම් ගිෙනුම් හරිනේ ෝකේ හරි මොනාද උදාහරණ ආදායම් ගිෙනුම්වලට

මට කියගෙන ඇන්න වලන ආදායම් ගෙනනම්මට දුුදාහරන වික්කුණුම් ඕකේ වෙරිගුට් ලදවට්ටම් ලාබාංශාදායම් පොලී කුලී ඔවු ආපසවයවුම් හරි වෙරිකුට් විකුණුම් එක කිය අනනිත කාපසයුම් ආදායමක් තව තව ලාභාංශාදායම් කොයරි සමාගම කායෝජන කල් මට හම්මෙන ලාාං කොමිස් ආදායම් ලැබුුණොත් එක ආදායමක්කා කොමිස් ගෙව්වොත් එක වියදම තව අයෝජනාදායම් හරි සෙට්ටෑක් කිව්වා සවරොත් ඕනු දන්න එකක්හරි කියන්න ලියගෙන නන්න මේ විදිරෙනම් මෙන්න මෙහෙම පිලියනවා ආදායම් වඩු දාහරණ ආදයම් වඩු දාහරණ වික්කුණුම් හරි විුණුම් ආපසු එවුම් ඒකත් ආදායම ආපසයමුත් ආදායම මතදයන්න විකුණුම් කියලා කියන්නේ ආදායම ආපසියුම් කියල කියැන ආදායම අඩුවීමක් බට අපි සලකරන්නේ එක ආදායම් කිෙනුවාර්ගටා එළට පොලි ආදායම් පොියම් එලට කුලි ආදායම් කොයාරිී බිල්ලිින් එකක් රෙන්ට් එකට දීලා ලැබිනේවාඉලට ලාභාශාදායම් ලාභාංශාදායම් හරි ඉලට ලද වට්ටම් කොමිස් ලැබීම් කොමිස් ආදායම්වෙන්නෝ නයා ස්තැන් අපි කොමිස්සයක් ගෙව්වොත් එක වියතමක් වෙනවා එ පරිත්‍යයාක ලැබීම් එවගන්නක් පුළුවි පරිත්‍යයා ගෙව්වත් වියදමක් වෙනවා පරිතයාක ලැබීම හ ඊළඟට ගන්න පුලන් ලදවට්ටම් කිව්වනේ ඉළඟට ගන්න පුුවන් දේපල පිරියත උපකරන විකුණුම් ලාභ දේපල පිරිියහත උප කරන විකුණුම් ලාබ උදාරකශ මම බිල්ලින්න එකක් විකුල්ලා පනස්ථහක ලාබයක් ලැබෙනවා මගේ කායක විකුල්ලමට අසූ දහකලාභයක් ලැබෙනවා. ඔවුස් සේවා සපේන ව්‍යාපාරයකන සේවා දෑම් ගන්න පුළුව එකත් අයිතිවෙෙන ආදෑම්ගන්නට තමයි හැරිහ එ ඔන්න ආදායම්වලට උදාහරණ. පැහැදිලි මෙෙන මේක තරවක්ුණත් දැන්න හයිලයිට් කර ගන්න පුතා දපූ විකුණුම් ලාබ. ආයෝජනාදයයක් අයුජනාදෑම්ම ලාභාං ශාදයම් වගේ දෙයක්ම ඔන්න අබිකට ආයුජනා දෑම් වෙනමලියුම් ප්‍රශ්නයක් නෑ නැත්තැම් ඔඹ තරහවේ නිමාතතිික්. ඒ අයෝජනය කළ ලබෙන පොලිියයා දෑමගේ දේව රි නැත්තන් තරාවේක් එකසි අනු අටවිනිවතාවකගේ දැම යෝජනා දෑම යජනනා දෑම් කියන මඟ දන මෑන්ටේක විරය මතක ලියන කකම්ම දැම්ම ඔන්නමල් ලිව. හරි ඔබගේ සිතරිත් දන්න බෑනීට පස්සේ ඉවරයි කියක් කිවරදගනු හතරක් කිවරයි සේනම ගනුම් කියත් තියෙන්නේ පහයි? වෙනං ඉතුරු එකයි මොකධීතිරියක විය දම් ගිනුම්. විය දම් ගිනුම්. ල්‍යෑනානු මාතෘකාව අවසානෙක විය දම් ගිනුම්. වියදම් ගෙනුම් වියදම් නං ඉතිම් පුතා හෙට එලිවෙන කගුුණත් කියන්න පුළුවන්නේ. හෙට එලිවෙන කංුණත් විය දම් නම් කියන්න පුළුවන්. හරිත් හෙටේ එලි වෙන කංගුන්නත් විය දම් කියන්න පුළුව වියදම් ගෙනු ඇවි මොනෝද වියදම්වඩ උදාහරණ විකුණුම් එකේ අනිත්තක තමයි ගැනු ගැනුම් කියලා කියන්න වියදම් ගෙනමක් තව මුණාත්තියෙන්න්නේ පුතා කියගෙන යන්න වලනය නසට බොල්නය හරි ෂය දුන්වට්ටාම් ආපොසු ඇවුම් හරි තව හානි කරනණාලාබ බොල්නය කිය අදහස්ස තව සේවක වේතන හරි ලේසිමය වැටිය ඒ රක්ෂණ විදුලිය වරිපනම් ගොඩ නැගිලි කුලි විකුරුම් පිරිවය ගුදම් ගස්තු ගදම්ගාස්තු කල කියැනෙ රා රඳවල්ල තියෙන කොට අපි වනගස් ගුදම් ගාස්ට බැංකු ගස්තු නය පොලි ඔව දේපල පිරිත් උප කරන විකුල්ල ලැබෙන අලාභ නේ ගොඩාරයෙල න්න පුළුවන් දුන්වට්ටම් හරි ගන මේ කුලි ගොඩාරිත්තිය ඕකේ අ ියාගෙන යම් පුතා ලස්සන්ට වැඩේ ගැනුම් ගැනුම් එක අනිත්තක ආපස් වයවුම් හරි එලාන විකුණුම් පිරිවය එකත්වියද විකුණුම් පිරිවය හරි එට ගන්න පුලන් වැට් ආවේතන ආරි අපපසිවුම් කියල ලියල තිනවා අපසු ඇව පිමිස්ටක් පිමික්යම් එළඟට ලිය යන්න පුතා විදුලිය ඉළඟි යන්න පුතා වරි පනම් හරි ර්ගල යන්න පුළන් ප්‍රචාරණ හරි ඔවු ඒත් වියදම් ඉළඟට ගන්න පුළුව අම්පුතා කාලපරිච්චේදේ අපේෂය ඉළඟට කාලපරිච්ෂේදේ බොල්ලය බොල්ලය වලට කියන වචන තමයි හානිකරණ අලාභ මේ වචන ත් පුරුදු වෙන්න හානිකරනලාබ එඩ පස්සේ අඩමානනය ඒවත්තියද? අඩමානය ඒවැඩි ගන්නේ අපේක්ෂිත හානි කරනලාබ අපේක්ෂිත හනි කරනල අපේක්ෂා කරන අඩමාන නය දුන්වත්ටම් සොගහානි ළඟට පුතා අභිගත්තොත් බැංකුුණය පොලි ආරි ඔයඉදිර වියදම් සෙට්ටයක්ක්ල යන්න පුළුවන් හරි පැහැදිලිද වැඩි ද වැඩ කේ ඔන්න එහෙමනම් වියදම් සෙට් එක අවස ලස්සරටහෙනසර ලෙජා ගෙනුම් පහ කැඩුව වත්කම් ගිනුම් වගකීම් ගිනුම් හිමිකම් ගිනුම් ආදායම් වියද ආදයම් ගිනුම් වියදම් ගිෙනුම් ද ඔය ඔය ම අත කතා කරපු කොටසෙන් ඔව ආපසු යවුම් කියල කියන්න තොට වියදම් අඩුවීමේ ගෙනුමක්කා ඇම එක වියදම් ජාතිය ගිෙනුවා වියදම අඩුුවීමේ ගෙනවා සෑම් එක වියදම් ඇදර ඔයා කියල දීපුුටිකෙන් ට පහුගී අවුදුවල හැම ඕනක හරිදි වගකීම් සහතික කියල කියන වියදම වගකීම් සාතික වෙන කිරම් කියල කියන්නේ වගකීම හරි එකත්දාගන්න දම් පඩලවගනි වගකීම් සහත්තික කියලා කියන වියදමක් සේවක වන්දි කියල කියන්න වියතමා සේවක වන්දි වෙන් කිරීම කියලා කියන වගකීම හරි දෙක වෙන සක්කා දෙක වෙන සත්තිය එතකොට මේ ටික ඔයාට පුළුවන්න අනිවාර්යම් අර පහුගේ අවුරුදුව ලිංහ හබු ඕන ප්‍රශ්නයකට පුතේ පුත්තරලියයන්න පුළුව ඕන ප්‍රශ්න උත්තර ියනවා බලන්න බොරදු කියල පස්ස පටිරන ගිනුම් නම් කරන්න දයන ප්‍රශ්න වල තල පුුවන් හරි එ ඔන්න සේරමල් ලච ගිනුම් ටික පහ කතන්දරය අවසන් මොනාද අපේ තියනෙන ලෙජගෙනුම් පහ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියද හරි මට කියන්න වැඩේ තේරුුණාද සුපිරිට ඉල්ලාන න තව චඩ ්‍රික්ෂටියක් කාඩ කියලෙනවා හර් ොඩි බොඩි විචි කිච්චා වගේ තැන්ටිකක් ලේසි කල්ලදන පොඩ ්‍රික්ටිය කියලනෙන ම ටික තේරුණනාද කියල කිය මුල. කේ වැඩේ ගොඩ සියට දාහක් තේරවා කේ වෙරිකුට් එලකිරි පයි ඇෝ පරිස්සමට පරිස්සමට පයින් ගහන්නේ හරි දම ඕ තව ි චි දේල්ටිකක් කියලදන්න පොඩි බොඩි ඉන්ග බිගි ලටම ප්‍රශ්න සාචා කරන බෝඩ්ග කියල ට ට්ක තින ප්‍රශ්නය හරිටඋට්ටේ තිර ප්‍රශ්ත යුටබබයෙන් බල්ල කෙනනෙක්ටුුවත් උත්තන ලියන්න පුළුවන් ැඩි ගොටදා ගන්න පුළුවන් හරි ආගන්න කතන්දරය අපි මෙහෙම කියමු අදාගනි ස්පේශල් කියලා පුතා පේශල් ඉස්පේශල් කියලාලා මෙ මෙහම පොටිඉග බිංගි ටික් ොම දගෙන නවා ඉංගී බි ලැබිය යුතු සහ ඉදිරියට ගෙවූ ලැබියයුතු කියන වචනේ ඉදිරිියට ගේෙවූ කියන වචනේ ඉස්සරහ තියෙන වනම් ඒ ඕනම වෙලාවක මතක තියාගන්න වත්කම. මොකදද ලැබියයුතු කියන වචනේ ඉදිරිට ගෙවූ කියන වචනේ ඉස්සර හතියනෙන වනම් ඒ ඕනම් වෙලාක මොනකමක්කේ නොවත්කම උදාරනකුෂෙන් ලැබියයුතු කුලි ලැබියුතු පොලි ලැබියයුතු ආයුෂනාදායම් ලැබියයුතු බිල්පත් හරද ලැබියයුතු මොුවක්කරි වෙන වගුලක් එනවත්කම ඉදිරියට ඉදිරියට ගෙව් රක්ෂණ ඉදිරියට ගෙව් වරිබනම් ඉදිරියට ගෙව් විතුලිය ඉදිරියට ගෙව් වැටු ඒක ස් සරහතිීරවන එකත් වත්කමලිය එගෙල වත්කම් ගනු. හරිනේ? දාගන්නමුල් දෙක ලැබියයුතු එකයි ඉදිරියට ගෙව් එකයි තිය නවන එක අනිවාර්ය වත්කමා ඒ අනිවාරය වත්කම හරි ඉළඟට උපචිත එමන ඉදිරියට ගෙව් සොරි උපච්චිත නැත්තාන් ගෙවිය යුතු එමදද කලිල් ලද ඔය වචන දෙක තියෙනවනම් ඒක මොනකීමත්ද පුතේ වගකී හරින ඉස්සරාට උපචිද කියනවාචනේ ඉස්සරට ගීවිත් ඕ ස්සරහට දිගරමදින රාත්‍රී අට පන්තියා ඒක හොඳයින අි කලින් කරගරට රෑනමේටන රෑනමට ත් ම් පපේ කො හටි වරනම සමාරු නිදි කිරාාවටන සමාර ඇදවල්ලට බද නෙට් පෙල්ලගෙන බදති ඇඳවල් අයටට රංග මර කැඩියෝග මේ අමාල්ලාන් නිදි කිරාාවන්න ඇස් කරකාවන ඇස් පොඩිරන ැන් දායකාල දාය මාරගකති ලාසුසි වරයි දොට අවුලක් නෑනේ ප්‍රශ්නයන්නේ. එඒ හොඳයි න ෝකේ එච්චරවත් නිදිති පරන්න පැරිි අමයකන්න ඕනම් නිති වරන්න මමාරුුණම් බුදී ගනිින් උදන්නගල විඩියබලව හරි ඊළඟට ඊඟට ෂය කියල කියන්නේ අගන්න ෂය කියල කියන්නේ වියදමක් හරිද ස ෂය වෙන් කිරීම කිව්වත් ෂය වෙන් කිරීමම් කිව්වත් එක වත්කමක් ඇතන ම වත්කා මාඩු වීමකිරම නමු අපි ක්ෂෑම්ම කැල යන වත්කම් කියලාලය හරි දෙව පිස් දැම අතර ෆිසිකල් කරනවනෙම ෆිසිකල් වරින් ඔන්ල ඉට වද දෙන්නෙමට අටයිතිඳ මුකකු දෙවල්ගාවට එල්ලා දෙෙන්නේ ඔන් Onlineන් වනවා කම්මැලි ගුල්ලෝ බස්ග අස්තුතුරු කර කරණ චතුර හා කුරුණ අනේ කොරන ලගෙන් එබා කොුණන අඩුන පස වරෙන තැම දැම කරන්න දෙබ ගි හතිත් කරුණා අයටටකන් සති හරි ඊළඟට අඩමාන නය අඩමාන නය කියල කියන්නේ වියදාම් හරිේ අඩමාන ණය වෙන් කිරීම් කියල කියන්නේ අඩමාන නය වෙන්කිරීම් කියල කියන්නේ එනම් වත්කම් ඇතරම යුවල් වත්කම් මොනවීමද සනා කීරි සමන් පත්කම් අඩුුවීමක් කීරි සමන් සතුර අදුරධ කීරි සමන්න මෙදස්සරනනි ජනපියය යා ලන් ගල්පත්නෙමන් ඔලන් ේරියක තමයි ගම්පාල ඉනිදිගතමෑ හල්ල අන් දැක්කයි එ සෙල්ලන්ටික් දානවාගේ දොස්තල අදුරා ෆරන් කෙනෙදවාගේ හරි අපේ කාලී වීරේවර උමව දැක්කොත් මාත්‍යවරයි ඇගලි දෙකින් ඩි කියල යිද කියලා මට බයයි හරි ඒටික් ටොක්කරනගෙනදා නොන වෙන්න කිල්ලො දන්නවා පීරි සමන්න අයිය මේගොල්ගේ වීරේෙක් හරි ඔන්න එහෙමලාක් ඉස්පේෂල් පොයින් පොයින්සයත් තිිබ්බ එතකොට ඊළගදස් තව ශේෂ කාරණටයක් කියල දෙන්න හැමිකක්ම දෙන්නත් බැහණ එ ගොන්න වත්කම් වල්ගීම් හිමිකම් ආදායම් වියදම් ගිනුම්සිීන්නකි වරයි හරි තේරුුණානේද සුපිරියට ඔවු දැඟෙනස්ර් ප්‍රශ්නයයක් කරන්නන ටියවු් එකේ පලවිනි ප්‍රශ්නය හරද තවුට්ටගේ පලවිනි ප්‍රශ්නය ඔවලග ටවට් නැති නිසා ම බෝඩ්ඩගේ දාගෙනයනවපුතා ටුට් තියන පළවිනි ප්‍රශ්නට දාළ ගිනුම්ටික ඔයා මට උත්තන ලියන්න ඕනි මංවාට චූටි වෙලාවත් දෙෙනවා. අපි බලමු විස්සයෙන් කියීක් හරියනෝද කියලා අපි බලමු විස්සයෙන් කියක් හරියනෝද කියලා හරි සර් පිළිවලට දාගෙනයනවා ප්‍රශ්නටික තිවුට්ටගේ තියෙන ප්‍රශ්නටික ප්‍රශ්නංක එක හරි ගිනුම් දීල තින මං විස්සක් හතරයි පහයි අයයි දහයයි හරි ෝකේ ලියාගන්න ඉස්සරහැන් මුදල් ගිනුම මුදල් ගු මම ගිනුම කියලලියන්න එක පාරයි මුදල් ගිනුම හරිද ඉලේ යන්ත්‍ර ගිනුම ගෙනම කිය රයිලිව තොග ම කොමාධකතාගෙන යනවා එළඟට උපෂිත ගමන් ගාස්තු උකස්ණය සංග්‍රහ වියදම් ඉඩම් ගොඩනැගිලි බැංකු ගැනුම් නය ගැති එතන දහයයි වයිස්සර හැන් ලියන්නවන මෙවා මොනජාතීර දෛති කියලා ම විස්්සත් දෙනව පළවෙමි ප්‍රශ්නය හරි ඇතයි චුට්ටම් ම කන්න ොියක ප්‍රාග්ධන මගිනුම කියල ියන්නෑ වැටුප්පහා වේතන ගමන් ගාස්තු නයිහිමි ලදවට්ටම් ගෙන ඒ මේ වියදම් leීබඩුවැtuුප විකුණු බැංකුණය හරි ආහමනං තරටි ලස්සට ලියන්න පුතා ඉස්සරහැක් ඉට පස් අිසාකච්ා කරමු ඉට පස්ස බලමුයා විස්සයෙන් විස්සයෙන් කියා විස්සයෙන් කියති කියලා සට හොරා බලන්න වර්්‍යබා තේන බලන්නද මතකින් ලියබඟා දහය තියනෙ නය ගැති නය ගැති හරි ඉවරයි කියල දාලා දීනවා හරිදවැඩි ඉවරයි තාම නැතිකට්ටී නොද තාම නැතිකට්ටින්නවා හරි අෙන උත්තර ශෙක් කරන්නේය මුදල් හරිනම් හරිතාගන්න වත්කාම් ජන්ත්‍ර වත්කම් තොග වත්කම් උපචිත උපචිත තියන කියන වචන තියෙන වනං වග කීම් හරි උගස්නය වගකීම් සංග්‍රහ වියදම් වියදම් ඉඩම් ගොඩ නැගිලි වත්කම් බැංගු ගිනුම වත්කම් ගැනුම් ගිනුම වියදම් නයගැති ගිෙනුම මොත් ලියද හරිනේ ආරේ ප්‍රාග්ධන ගෙනුම හිමිකම් කේ වැටඋප්පහා වේතන වියදම් ගමන් ගාස්තු නයහිමී වගකී ලද වට්ටම් ආදායම් ගෙන ඒ මේ වියදම් වියදම් ලීබඩු වැටු වියදාම් විුණුම් ආදායම් බැංකුණය ව බලන්න විස්සෙන් කියීයක් හරිද කියලා තමන්ගේ හරි ගාන වැැසේචයත්තාගෙන විස්සෙන් කීයක් කරදාන්න ඔක්කොම හරි වෙරිගෝට් වෙරිගොට් දහනම යයි වැරදි තැන මොකක්්දදි කියලා බලන්න වැරදි ල තිඉන්න ම නාද කියලබල හරි වැඩේ තේරුුණාද ලස්සන්ට සුබිරිද ඕකේද හරි එහෙනම් ඔන්න තුන්වෙනි පාඩම් පඩන්ගත්ත තුන්වෙනි පාඩ මේ සේරම ගෙනුම්ටි කියල දුන්න එතවට ඒ ගිනුම්මල ඩයිති උදාහරනස්ථ කච්චා කරා එක ප්‍රශ්නයකයුත් කතා කර හරිනි හරි අපි ඊළඟ දවස්සේ නිබන්ධන්නේය හමුණනේ බසි තුර්‍රශ්ව වලට යමු එනම් අද කරපුටික තේරුණානි ඕකේ එමන අදට ඇති මම හිතනව තේරෙන් ඇති කියලා මගේ එන නොයෙන ඕන ගෙනෙක්ට දැනුම ගන්න පුළුවන් හරි කිසිට ්‍රශ්නයක් නෑ අවදන් අපපිත් දැම් පයින් ගාල නිදාගන්න යන්න හෙනම් දෙස්සව රහන්න ඕනට එලකිරි අ අපි ළඟ දවසේ පයිංගහන ෙඩිවම් ම ඔන්යින් ලමටක්ම් ටේට එක නම්පු ගරුප් එක අපේ රෑකක්ම එක කරමුතුර හැමෝටමල කියන්න පුලුවන් යික්ම්ේ බල ම ්‍රී ලාවකක්ම්ඩට ඇ දාන්න ඔන්ල්ලන්ක් එකට එනං හැමෝටම ජයන් ජයම වේවා බුදුසරණයි පරිස්සම ඉන්න එනං අපි Are you hari ini.